බෞද්ධ සිතුවම් අඳින කැටයම් කපන මුස්ලිම් යුවතියක් පිළිබඳව වරකාපොල අල්ගම් ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. බෙල්ලන්විල විහාරයේ බිත් සිතුවම්, ගෝතමී විහාරයේ ජෝර්ජ් කිට් මහත්තයාගේ චිත්‍ර, කැලණි විහාරයේ වගේ ගොඩක් බෞද්ධ විහාරවල චිත්‍රවල අනුරූප මම ඇඳලා තියෙනවා. ඒ වගේම මොඩර්න් ආර්ට්ස් කරලා තියෙනවා. ෆාතිමා නුස්රා පැවසීය. වරකාපොල අල්ගම මධ්‍යමහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති ෆාතිමා කුඩාවදියේ සිටම සිතුවම් කරණයට දස්කම් දක්වා ඇති ශිෂ්‍යාවකි. මට පොඩි කාලේ ඉඳලම චිත්‍ර අඳින්න පුළුවන්කමක් වගේම ආසාවක් තිබුණා. ඒක තේරුම් ගත්ත අම්මයි තාත්තයි මාව චිත්‍ර ඇඳීම පැත්තට යොමු කළා. දෙමව්පියන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම අනුව ඇය පස්යාල බටලිය ප්‍රදේශයේ පිහිටි කෞතුක වස්තු අනුරූප පාසලට ඇතුළත් වී වසර දෙකක පාඨමාලාවක් හදාරා තිබෙනවා. එහිදී ඇය දයානන්ද පීරිස් නැමැති ගුරුවරයා යටතේ සිතුවම් කරණය, ගල් කැටයම්, ලී කැටයම්, මූර්ති සහ සෙරමික් යන පස්වදෑරුම් ශේෂ සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ලැබුවා. බෞද්ධ කලාවන් ගැන ඉගෙන ගන්නකොට කවුරුත් විරුද්ධ වුණේ නැද්ද යන්න ඇයට මතු කළ ප්‍රශ්නයකි. කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. ඉගෙනීම පැත්තෙන් ගත්තත් සිංහල පාසල්වලට යනවා මුස්ලිම් කට්ටිය. ඒ නිසා මට එහෙම කිසිම බලපෑමක් තිබුණේ නැහැ. ෆාතිමා නුස්රාගේ පිළිතුර ඒ විය. ඇය මේ වන විට ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින දේශීය කලා ශිල්පිනියකි. ඇය ආගම් හෝ ජාතිභේදයකින් තොරව තමන්ට ලැබෙන ඉල්ලීම් අනුව සිතුවම් කරණය නියලෙයි. ඇය පැවසුවේ සිතුවමක් ඇඳ නිම කිරීම සඳහා සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයක් ගතවන බවයි. මම කැටයම් වැඩත් කරනවා. ඒවත් කරන අතරේ චිත්‍ර අඳින්න ටිකක් කාලයක් ගත වෙනවා. සිතුවම් ඇඳීමට අමතරව ඇය කැටයම් කර්මාන්තයේද නිරත වන්නේය. ඇය සිය නිර්මාණය වෙනුවෙන් සම්මාන රැසක්ද හිමිකරගෙන තිබෙනවා. තමාගේ නිර්මාණ අලෙවිකර ගැනීම සඳහා යම් වෙළඳපොළක් නිර්මාණය කර දෙන්නේ නම් ආර්ථික වශයෙන් ශක්තිමත්ව මේ ඉදිරියට ගෙන යා හැකි බව ඇයගේ අදහසයි. කලාවට ජාති හෝ ආගම් ભેදයක් නැති බව ෆාතිමා නුස්රා පවසයි. කලාවට ජාති ભેද හෝ ආගම් ભેද කියලා දෙයක් නැහැ. අපි විශ්වවිද්‍යාලයට ගියත් හැමෝම එකට ඉගෙන ගන්නවා. මම ඉගෙනගත් තැනත් ඒ වගේ තැනක්. ජාති ભેද ආගම් ભેද මුකුත් නැහැ. කලාවට ජාති ભેද සම්බන්ධ නැහැ. ඇය අවසන් වශයෙන් පවසයි.